අද මම කතා කරන හිතුව අනුසේ ධර්ම ගැන අනුෂය ධර්ම හතක් තියෙනවා මනාද කාමරා ගනුසය පටිගණුසය මාන අනුසේ දිට්ටි අනුසය එවගේ බවරාගනුසයඒවගේ මවි්්‍යානුසය තුග මේ අනුසේධර්ම හත තමයි ඒ වගේම විචි චා අනුසය මෙන මේ කිව්ව අනුසේ ධර්ම හද අනුසේ කියල කියන්නේ යමක් ඉතිරි වෙලා මේ රොඩු බොඩු විදිියයට තියෙන යම්තාක් දෙයක් ඇද්ද මෙ මෙහෙම ස්වභාවකින් අප අනුසේ කියල කියනවා. අන්ුසේ ධර්ම ආකාර කීපකට විස්තර වෙද්ද සමහරක් වෙලාවට සංසාරයේ එක දිගට පුහුණු කරපු දේවලුත් අනුසේ විදියට යනවා ඒ වගේම මෙතනදී මෙන මේ කිව්ව සාමාන්‍යෙන් තියෙන මෙ මේ ධර්ම හතත් අප හිත් තුල චීත සන්තය ටැම්පත් වෙලා තියෙනවා. වනාාද උදාහරණයකට මඩ වගුරක බොහෝ වෙලා කිසිදයක් නොගහින් තියෙද්ද සමහරක් වෙලාවට මඩ පැදිලා වතුර උඩට මතු වෙනවා තුර පිරිසුදු වෙනවා ඇැබයි කොච්චර සිද්ධ කළත් මඩඒවිදිටම තුළි තිබීමේ හේතුවෙන් පුංචි හුළගක් ඇතිවුනත් පුංචයට අතක්පයක් වැදුනත් මේම අටතුයෙන රොඩු ටිකොක්කොම උඩට මත්තු වෙලා යනවා. වෙන මේ වගේමයි අනුසේ දරුණවල සවභාවයත්. කොයි වෙලාවක හරි ඇවිසි ලයින්න පුළුවන් හේතුවෙන් අනුසය කෙල කියනවා. දබිකිව්වා අලුසේ ධර්ම හතත්තිය නොමනාද කාමරාගණුසය පටිගණුසය මාන අනුසය, දිිට්ටුසය එබගේ විචිකිච්චානුසය භවරාගනුසය සහාවි්‍යාණුසය කියලා මෙකින්ක එකනික දැන් කතා කරමු බුදුරණසේ ගිරිමානන්ද සූත්‍රයේම අනුසේ ගැන පැහැදිලි කරදි දේශනා කරනවා යලෝකයේ උපායි උපාදාන චේතසු අධිට්ඨානාභි නිවේසා අනුසය පජහන්තෝ විරමති නවපාතියන්තු අයං ුච් තිබිකවේ සබ ෝක අනභිරට සඥා කියලා යම් මහන කෙනෙක් මෙ ලෝකේ උපය වශයෙන් ඇතිවෙන තන් හමාන දිට්ටිවද උපාධාන වශයෙන් ඇති වෙන කාමරාග වගේම පටිග වගේ අත්තවාද සීලබදාදී උපාදානද එ වගේ සිත ලඟගන්න ව මේ සාර විදිර ගන්න අනුසේධර්ම හත ගැනත් පජහන්තු විනාස කරමින් විරමති කලකිරමින් පිළිකුල් කරමින් නවපාදියන්තු ග්‍රහණය නොකරමින් වාසය කරනවා කියල මෙ මේ කාරණා පිළිබඳ දකිද්දි ඊලඟට අපිට බලන්න තියෙන දෙයක් තමයි මෙ මේ කියන අනුසේ ධර්ම හත ගැන අනුසේ ධර්ම හතක් තියනවා කියලා මතක් කර පළවෙනික කාමරා ගනුසය චචර බාවනාකයත් යම් කෙනෙක් අනාගාමී නොවෙන තාක්කල් කාමරාගේ අනුසේ විදියට චිත සන්තනන්නේ ලැඟගෙන තියෙනවා කොටිම්ම ඔබ මිනිස්සුන්ගේ වර්ග ගැන හල බලද්දී වර්තමාන කාලය ඉන්න එක අපිට සහතික වෙන අයේ කාරණාවෙන් එ තමයි සාමාන්‍යය මිනිසුන්ගේ වර්ගී කරණයක් දලවශයෙන් සිද්ධ වෙනවා ඔබහලතිහෙටරෝසෙක්ල් ඒවගේ හෝමෝ සක්ෂුවල් සහ ඒ සෙක්ෂල් කියලා එකඇන්නේ සාමනින් පිරිමි පිරිිමිය ගැන්වට ආකර්ශණ වෙන පිරිසක්කින්වා ඒවගේ මේම පරිි ෙක් මගේ පාර්ශෂ ආකාර්ශෂ පරිසක්කන්නවා ඒවගේම ඒ සක්ෂුවල් කියලට ඉටම පිරිසක්කන්නවායි ගොලන්ට කිසිම විදිියකට කිසිම කෙනෙක්ට ආකාර්ශණයක් ඇතිවෙන්නේ නෑ ඒ පිරිසකත් නැවතින්නවා තව කොට්ටාසයක් ග්‍රේ ඒ සෙක්ෂුවල් කිය ලක ලින් ඒ කියන්නේ එගුලන්ට ආදරණය හැගින් ඇතිවුණු බැයි රාග ඇතිවෙන්න. එැම මේ පිරිස් ගැන පවා වර්තමානය හොයල බලදී විස්තර වෙන්නේ මේ අයට බව බොහොම බලවත් උත්සාහයක් හේතු කරගෙන මේ වගේ කියැනේ ආකර්ශණයබීම් මේ වගේම රාග වගේ දෙවල් ඇතිවෙන්න පුළවා ඉතිං එක අපිට පැදිලි වෙනවා අනුසේ විර කොච්චයට සදංග විදිර තැන්පත් වෙලා තිබ්බත් අ අර කියන්න පිරිස්වලට පවා මේ වගේ හැගීම් කොයි වෙලා හැරි ඔන් උඩ ගහල ඉන්න පුළුවන් කියලා ඉතිං මෙෙන මේ අනුසේ කියනෙ මේ වගේ ස්වභාවයක් හිට ඇතුළේ කැකෑරලා තියෙනවා අවශ්‍ය වෙලාවක උලවක ඉදිරි ඉදිරි පත්වන්න බලාගෙනමින මේ වගේමින මේ ධර්මතා හතර හත රාග ගැනත් එහෙමයි මේ හොඳට ඉන්න පුද්ගලයන්ට සමහරක් වෙලාවටට ශසෙන සමහර සාමිනන්සේ ඇදලා තියෙනවා ඇැවටිලා අවුරුදු දහය පහළව දිගට කිසිම කෙ සිතුවෙලි නැතුව හැබැයි අවස්ථාව ලද සැනින් මේ සමත්‍රය විතරක් පුහුණු කරොත් කලෙස් හිටට ඇවිල්ල රාගය ඇතිවන්න පුළුවන්. මේකට කියනවා කාමරා ගනුසේ කියලා කාමරාග ඇතිවන්න පුළුවන් යම්තක් අරමුණක් ඇතිවුණුොත් අන්නේත් එක්ක එක ඇවිසිලා යනවා. ඊලාගට දෙවෙනි අනුසේ ධර්මය තමයි පටිගණුසය පටිගණුසේ කියලා කියන්නේ මේ ගැටීමේ ස්වභාවය ඔබ කියන පුළුව ම ගැටින්නේ ැහැයි කියලා හැබැයි අපේ හිත ගැටිෙන පුළුවන් ආකාරකීපයක් තියෙනවා. මොනාද සමහරක් වෙලාවට අනුකම්පාව විදියට හිත ගැටින්නත් පුළුව සමහරක් වෙලාවට හිත කලකිරීමක් විදිට අතවිල ගැටින්න පුළුව මේ දෙයාාකාරරිම සහරක් වෙලාවට බොහම වංචනික විදිහට ගැටීම කියනක තමගේ ශිච්ච සන්තානය බලවත්වන්න පුළුවන් මේ අසුබය හින්දත් සහර කළවට අසුබ හේතුව මතක්වෙද්දී එක අවබෝධයින් දැනෙනවා වරුවට සමහරුන්ට අමුතු පටිගයක් කේන්තියක් ගැටින ගතියක්ක් මුන්න කරුණමයක්තු කියලා හිතන ගතයක් ඇතිවෙන්න පුළුවන් අන්නඒ එක පවා ප්‍රඥා සම්ප්‍රයුක්තව භාවනාවේ ඒ දෙන්න ඒය උත්සක වියයුතුයි. එ වගේම සමහරක් වෙලාවට බන්න භාවනාකරත් හන බවනාව දිහෙම නැත්තං අය මේ ලෝකයේ ලෝක ගැන කලකිරමින් වාසය කරල්දි එක ගැන කේන්තියක් එ ගැටීමක් එක් ඇතිවෙන්න පුළුවන් අන්න එහෙම කලකිරීමත් තමට යහපත පින පවතිනදයක් න මේ කියලා බුදුර සි දේශනා කරට මේ කලකිරීම අවබෝධයෙන් ප්‍රඥ සම්පරයුත්ව සිද වවෙ න ගැටීමක් විදිර ෙමයි එතකොට මෙන මේ විදියට කියේන්තිය කිය න එකග පරිපපුූර්ණ ඉවත් නොකරපු කෙනාට කොයි වෙලා වෙ හැරි කොච්චරකේන්තියට පත් වෙලා තිබ්බත් අවස්ථාවල් ලද සැනිින් කින් තියනව අනුසේ දරුම හි හිිත සන්තනය රැස් වෙලා තියනවා. ඉලඟට මාන අසේ මානනුසේ කියලා කියන්නේ ඔබ හිතැන පුළුව මටනන්දැම් ම කියල හිතෙන්නෙත් නෑ පටි කිසිමද දෙක මානයක් දැන් ඇතිවෙන්නෙ න. ඔබහොම පහසේ ගොහම හොදිින් ජීවත්වෙන ගොහ ධර්මානුකූලව ජීවත්වෙනවා කියලා. මානුසේ කොහොමද කියලා බලන්න ඔබේ හිතර දින කර මහර කියන්න ඕූනේ. ඔබ කුං කරන්න වනි සමාජන්. මනහහිරි හිත රිදනවී හිත පෑරෙ විදි පිහෙන් අනවිදී වච්චනයක් ඔබට ඇහෙන් ඕනේ. අනතක ඔබට තේරෙවි කොච්චරදුරට මානුසේතියනවාවද ම මගේ කියෙන හැකිීමි කොච්චර තම බැසගෙන ලැක්්ගන්න පිහිට ලගිවාද කියලා. තොකට එක මානන්ුසය. ඒවස්ාව ලද ැ දැන් නිකං හිටියට මට මානයක් නෑ කියලා කෙලෙස් ආශ්රව නැතිකමය එක ආශ්ව ගති සංසිි දෙලගි හිල්ලලා හැබේ අනුසේ යාතය හිතට තැම්පත් වෙලා තියනවා අවස්ථාවල් ලද සැනින් ඉස්සරහටන. හිලාගට එක මාන අනුසේ හිලග දට්්‍ය අනුසේ තිති්‍ය අනුසේ කෙලලා කියන මිනිසුම දෘෂ්ි ම දෙවියන් සහිත ලෝකයා නොකකාර දෘෂ්ටි ල හිත බැසගෙනනින්නවා සමහරක් වෙලාවට මැරණීම් පස්සේ භවයක් නෑ කියලලා එෙමනත් මරලින් පසේ එක මගේ ආත්මේ තවතනගගේ ලඋපදදිනවා කියලා හමැත්තන් කර්ම කරම් පත් පාක දෙ නෑයි කියලා. එක්කු සමරක් වෙලාච ලෝප උපාති උපදන සත්තුවඉන දික් නෑ කියලා මේක න මධ්‍යස්ථ අහසනේ ෘෂ්ටියයක් විදිර හිතන්ගේ නො නෑ නෑ නෑමයි කියලා මෙ මේගේ දෘෂ්ටිය අරග එකට කියන අන්නඒවත් හිතැතුළේ කැරි කැකෑයිරි තියන පටන් ගන්නවා. ඒදවා සත්්‍යය කියල ලඟගෙන ඉන්න පටන්ගන්නවා අන්න ඒත් අනු සේ ධර්මය බවට පත්වෙනවා කොච්චර. ෘ්ි ැවඉන්ගේග අත් අවස්ථාවලද සැනින් එකක මි්්‍ය දිත්්ිහිතර හලවා ඔව නො දිච්චා අන්සේ කියල. ඉල්ලගට විචිකිච්චානුසේ විජිකිිච්ානන්සේ ගැන කතා කරද්දී. අටාකාර විචිච්චාවක් ධර්මය කතාාවේෙනවා මනාද බදුර වන්සේ ගැ සැකය ධර්මය ගැන සැක සංගයා ගැන සැකය ඒ වගේ බෙර ජීවිත ගැන සැකේ අනාගජීවිත තියනවද කෙනෙක සැකේ වගේ ජීතය ගැන තියන සැකේ පරිච සම්පත් ධර්මය ගැන යෙන සැකේ ඒවාගේම සීල සමාධි ප්‍රඥා කියන දුක නැතිකරන ත්‍රසික්ෂාාව පිළිබඳව මේ තමයි ප්‍රතිපදාව කියන එක ගැන තියෙන සැකේ තිබිට මේවා තක කියනවා මෙින මේ අච්ච ැ තැන්හි සැකයඔප දදින පුළුව ම මේමකව ඔබට හිතෙන පුළලන් අපි බෞද්ධෝවිී මටන කවදාවත් බුදුරන්න සැගැන්න සැකයක් හිතෙන්නේ සැකේ පපුතින සභි විසයුත වෙලා ම ජීවත්වනේ ැකේ මටදැ කකදව ඇති වෙන කියල හැබැයි මඔබට මෙහෙම කිවත් සර්වත්ව සර්ව්‍යා ඥානය ගැන කතා කරද්ද දේශනා කරනවා බුදුරන් වහන්සේට අතීතයේ යම් කාලසීමම්ව කල්ප ගානක් ඇතර තූරාරගෙන ඒ කල් අතීතේ දක්වා කල් ගාන කටීතේ දක්කොම හිතුගො පෘතිය සිය පතාවක් විතර විනාස් වෙලා තිබ්බ අවස්ථාවකට කලින් කියලා මේ පෘතුවේම කිප්පතාව විනාස් වෙලා ආය ඇදිිල තිබ කාල සීිය ක විතර කලින් කියලා අන්න ඒකාලේ අනු අරුණු කරානං බදනස විස්තර කරනවා දිට්ටං සුතන් මුතන් විඥාතං පත්තන් පරියේ සිතම් මනසා මේ යම් තාක් සත්ව කෙනෙක් අන්න ඒත් කාලයේ දක්වා දකිනල්ලද අහනල්ලද දැනගන්නාලද සිතනලද මනසිං මනසි සිතුවිලි සංස්කරණය කරනලද. යම් තාක් දේවල් තියනවන ඒ සෙල් තතාගතන්හසේ දන්න තකතනසට දකින පුලහන් කියල. ඒවගේ අනගතයගැත්ත එහෙමයි. අනගත යම්තා කල්ප සීයක් පෘතුතිී විනාාසල හැදිලෑන තියන කාල් ලක්ෂ ගානක් අනාගතෙට අරුමුණු කරත් ඒයාරඒ කාල දක්වාමම් දෙේටන් සතුතන් තන් වි් ාතන් පත්තන් පරිරේෂ මනස කියල් දේශන කරන දන යම්තාක් සත්තු කෙනෙක් දකිනල්ලද අහනලද ඒවගේද. දැනගන්න තියෙන වගේ මනසිං හිතන්න තියෙන සිතුරිවරින් සංස්කරණය කරගන්න තියෙන හිතින් විග්‍රහ කරගන්න තියෙන යම්තා කරමුණ වෙනවද ඒ සියල්ලමත් තතාක දැන්න හන්සට දකින්න පුළුවන් කියලා. ඒවගේම වර්මාය ැත්ත එෙමයි. වර්තමාන යම්තාක් සත්ව කෙනක් ලො විශ්වේකි ඕන ැක ජීවත්වන පුළුවන්. ඕනම සත්ව කෙනෙක් අහන්න ලද අහන්න දකින දැනගන්න. ඒගේ හිතන මනසි විචාරය කරන යම් තා කර්මුණක් වෙනවාද සියල් තකගදන දන්නවාන තකදන සිට කින්න පුළුවන් කියවා. මෙ මේ හින්දා සර්වක් ඥයි කියලා කියනවා සියල්ල දන්නවා කියලා දේශනා කරනවා. තිමෙන මෙහෙම කියත්ද ඔබට හිත එන්න පුළුවන් මෙහෙමත් කෙනෙක්ට ඉන්න පුළුවන්ද මෙහෙම අනුස්සෙක්ඉන්න පුළුවන්ද බව කාලතුනම ගැන මෙච්චර දැනුමක් යෙන එතල බලන්න. විස්තර කරනවා අධර්මය. සරවක්්‍යතා ඥානය විතර කරද නේය පරිත්තිිකං ඥානං ඥාන පරිියත්තිකන් නෙයියන් කියලා. යම්තාක් ලෝක දැනගන්න දේවල්තියනවද අන්න ඒ තාක් දුරට සරවක්චතා ඥානය විදිලා තියෙනවායි කියන්නවා. යම්තාක් ලොකේතක්දන ස සර සව්‍යතා ඥානේ තියනවද ඒත් අත් දුරට විතරයි ලෝක දනගන්න දේල්තියෙන එඒති හැන ගණන්නයක්නෑ හොඳර තේරුම් ගන්න ඒ පරි අත්තිකං ඥානං දැනගන්න අම්තක්දේවල් තියනව තා තුරට සර්වක්්‍යතා ඥානය විහිදිි ලබරයි ඒවගේම ඥාන පරි අත්තිකං යෙයියඒවගේ තක්දනක ඥාන කොච්චර දුරට විහිදිල යෙනව නැගනති නෙචරමයි මේ විදිර හිතල බලද්දී තතාගතන් වහන්සේගේ සර්ව සව්‍යය ස ඥානය අපේ ක වර්ශවලින් දිගමයින්න පට ගත්ොත් අලොක වර්ෂ බිලියන ට්‍රලියන අලෝකවර්ශයව බල අලොක වර්ෂ ගනන් අනන්ත ගනන් අප්‍රමාණ ගණන් තියෙනවන මේ ලෝකයේ දැන් බුද්ධිමත්ම මනුසයා කියලා හිතන මනුසයගේ අපේ ඥානය සසන්ධන කරොත් හරවත අඥානය අත් එක්ක බතතාගතනසගේ ඥානයේ අලොකවර්ෂ බිලියන ්‍රලියන ගන්න ලෝකයේ දැන් ඉන්න ප්‍රඥාවන්තියාගේම ඥානය හැදමිටක් නෙමේ අදශමයක් වත් නැති තර මේ බව පිහිතට පැදිලිව පේන්න වනේ දැන ඕනේ තේරු ගන්න පුලුවන් වෙන්න ඕනේ අන්න එහෙමතිබබොත් කියන්න පුළුවන් ඔන්න තමට සැක සංකානෑ මට මම සැකක්මවාගේ කෙනෙක් පට විචි චාව තාකදවාස ගැනවත් නෑ කියලා එමන මේ වගේදක්වත් විශවාස කරන්න බැරුණ බැරින්න බැස එක බැසගන්න ැන ්‍රද්ධාව පුදවා ගන්න බැරි කෙනෙක් ොහොම මට විජිකි ජානුසේ නෑ කියල කියන්නද. ඇමෙන මේ විදිර විස්තර කරද්දි. තමන්ට ඇත්තටම අවබෝධය පහල වෙන්න නේ මංවගේ කෙනෙක්ට ඒ කාන්තෙම තතාගද වහසේ සියල්ල දන්නවන් දකිනො න. උනසේ මහනුකම්පාවෙන් දේශනා කරන්න මේ කයිල යුත්තේ මේක යායුතු මාර්ගගේ මේ සියල්ල අතහරරිනමය සදුසු අල මේ සබ් සංකාරේසු නිබ්බිඳදතුන් අලන් රජතුන් අන් මක්චතන් කියලා. මේ ටිකම ඇති මහනිනි මේ ඇත්මේටික මැටිමනිසුනේ මේ හැම සංස්කරනයක් ගැන ලෝකේ හැම දෙයක් ගැනම කලකිරලා යන්න මේ හැමෝ දෙයකින්ම නොයලෙෙන්න්න හැදයක්ක්ම. නතිවෙච්ච හිතේ නිරෝධයක් අත්්දකින්න කියලා බුදුරස දේශනා කරන්න ං ත් ඒ ආන්තෙම සිද්ධ කරන්නන මේකයි කියලා තමන්ට හිතෙන් ඕනේ දැනෙන් ඕනේ හැඟඩ ෆිල්වෙන්න ඕනේ එමනැත්තනන් ඒ තාක්තුරට ඔබ කරන්නත් බොරුවක් ඔබවත්තර වට ගන්නවා බුදුරන ොතරටන්න හදනවා හැයි අන්තිටර ැබටෙන්නේ ඔබමයි.මට මේකෙද කියන්න එක්තර කාරණාවක්ම තකුණා මොකක්ද අපේ මේ සම්මුහහි ඉන්න එක්තරා උද්ගලෙක්න්නවා කාන්තාව කිවන නිවැරදි මෙ බොහෝ කාලකට පෙර උපතිම බොහොම දැඩි කතෝලික පවු්ලක පුද්ගලය හැබැයි මෙයට ධර්මය යහන්න ලැබෙනවා ධර්මය අහන ලැබෙද්දී බලවර ලෙස දැකපු දෙයක් පතින් බෞද්ධයන්ට වැඩා පසුව බුදු දහමට එෙන අය ොම ර්ථක බුදු හාමුදුරුව කිව්වදේ කිව විදියට කරන්න පෙළබෙන ගතියක් තියෙනවා එක ජව සම්පන්නව ඒ විද්්‍යටම සිද්ධ කරන්න මේපුද්ගැලට තරුණ කාලේ හම්බෙද්දී ධර්මය බුදුරන් වහන්සේ අල්ප කෘත්ති ඇතුව වාසය කරන්න වනා කිව්ව කමට අවුරුදු තිහේදී ඇගේ රස්සාාව සම්පූර්ණය නවත්තල දෙමපියෝ දෑවැදරට දෙන්න තියගතු මුදල් බැංක පොතක දාලා එක මාසේ පොලියෙන් ජීවත් වෙනවා අද වෙද්දි අවුරුදු ගණනාවක් ගත වෙලා මේ වැඩි පටන් අරගෙන ඒවාගේ බුදුරණ වහන්සේ ආසවල් අඩුවිදිර ජීවත් වෙන්න නයි කියලා කිව් එකට ලස්සන වෙන්න කරන හැම දෙයක්ම අත හැර දාලා තියෙනවා ඇ දන් දෙන්නගත් උපරිමාකාරෙන් දන් දෙෙනවා මේක බලදන්න පුළුවන් බැරිද මේ මනුසයට වැඩිදකිසි කතාවක් නෑ එයා දෙන්නේ අතහරන්න බදුහමුදුර කිව්වදේ ඔලුවෙ තියන් ඉන්නේ ඒවගේ බුදු හමුදුර යමක්ද කිව්වේ ඒ කිව්වදේ උපරිම මෙම අන්තගාමි විදියට සිද්ධ කරන්න හිත යමුතු ජවයක් තියන කිව්වනම් කිව්වච්චරයි කියලා ඒ ජවයමට මංහරි සංවේගචනකයි බෞද්ය තුළ උපින් බද් විච් පිරිස තුර දකින්නන දහමුදුර මේකන කිව මේ නම් කරන්නකිව ත එච්චර එචරයිතාව ජවය ඔබතු ඇැති ෙන්න නේ එක ශ්‍රද්ධහාව කියලා කිය එකකර විිකිචව නැතකම කිය කියන්නේ එක සැකේ නතිකම කියලා කියන්නේ එම සැකේ නතිකම් මුහොම නැත්තම් කොහම නංනිව නවබෝධ කරන්නද ශාසරන් වහසේ විශවාස නැත්තවෙතල බලන්න කාධන්තර එකට ුල්ලදී තරුණ කා තවකර එච්චර ජවයක් තියනෙන පුළුවන්ද කියලා. එහම ඉන්නවා එකනක් විතරක්ම තව ඉන්නවා. දනන්ස වද කිවවිදිර කරන්න ජවේතියෙන්නනේ හැකි යාපති එෙන්වනේ අර බටදගක් සුන විසුරගන තෙක්බගේ ඉදිරයට යන්න ශක්තියතයෙන් වනේ ශක්ති බල දෙෙන්නේ සද්ධහාය තරස ඕගන් ශ්‍රද්ධවයිේ ඕගේ තරණය කරලදින සංසාර්ගමන. හොදට තේරුන් ගන්න. උදරන්සේ අමක් කිව්වද ඒ දෙෙමයි සත්තය අරම වාකි මතක් කරගන ස සර්වතිදා ඥානය ගැන ඒ පරි අත්තිිකං ඥානන් ඥාන පරිියත්තිකං යන් කියලා යම් තාක් ලෝක දැගන්න දේවල් තියෙනවාන ඒසියල්ල තාකතන හසකිගේ සරක්ක අඥානය තුළත්. මේ ෝකයේ තකගදනක ඥාන යම්මතාක්තුරට විදිලා යව මේල්ලක දග න ච ත . දයන්නේ හෙව් බුදුරන් වේ දේශනා කරන්නේ මේකම සුදුසු මහනික අතහරල දාහන්න මේකම සුදුසයි කලකිරන්න මේකම සදුසු මේක නැමත්මක් දකින්න කියලා. මෙ දකිද තමන්් එක තේරෙෙන් නඕනේ. යුතුගමක්කත් වගකීමක්වත් වෙන එක බහබෝතයක්වත් මට වැඩක් නැයි කියලා මේ සංසාර්රගම නිහස් ව වව නමකට කටදු කරන්න ඕනකළ අප ප්‍රමාධි වන්න ඕනේ කියලා. එක මොහොතක් හරි මම අපතෙහරි ඕන එක මහා අපපරාධයක් කියලා. මොනවිදට හදිසිවත් ම පත හරි සිද වනත් සිහි යුක්තු සිටමින් රාගදේ මහලිහි මුදවගනන්නේ මුදවගම නිදිහස්සර නිදහස් කරම ම ප්‍රමාධවාසයකර යුතුයි කියලා. මේ බව හිතර දැනෙන් ඕනේ එම දැන නතිතාකල් ඔබ රවටග තර සිද්දවෙන්නේ බදුදකව වද ඊග ඉලගනුස ධරම තමයි බවරාගන්ුසය බවරාගනුසය කියලා කියන්නේ මේ පැවැත්මට තියනවා අපි නොහිතන විදිිය කැමැත් තක් අපේ චිත්ත සන්තාානයන්හි මං ඔබෙන් ඇහුවත් ඔබ සාමාන්‍යෙන් අපායට යන්න කැමතිද කියලා උබමට උත්තර දේව අපාට යනමන් කැමති ැහ කියලා ඇල පා දුක ඔබට අද මැරිල්ල අපා උපදන සිද්ව වෙනවා කියවහොත් ඔබ කොයිතරං ඒ අදහස පිකල් කරනවාද. කොයිතරංය අහසට ගරහවනද, කොයිතරන්ගේ අදහසට බයහිතනවාද ඒ බයිහොදර හිතරනග ගන්න දැඟස් දැස්පියාග නගගන්න අද හවස මැරිල අපාය පතිනයි කියනවා මොකද හිතන්න තුකට. මොනවගේ බය හිතර දැනවාවද ොන තරං විදක ඉවත්වෙන්න උමනාවක් හිතේ දඩරිල සැතිවෙනවාද. මෙ මේක හොදර හිතර ගා ගන්න. මේ බහොට හිට ගත්තර පස තමන්ට දැනේවි මෙන්න මේී දිටම බවය ගැන කල කිරීමක් ඔබට මේ ලෝකෙ විශ්ව යම් තාක් පැවැත් නක්තියනවාවද අප විතරක් මේ දිවි ලෝක නෙම ්‍රහම ලෝක නෙමයි මේ ජීවිතවත් එක තපරැක්වත් පැවැත්ම ු දුසුයි කියලා පැහැදිලි අවබෝධයක් පහැදිලි දර්ශනයක් පැහැදිලිව තමග හිතර දැන්න සිද්වෙනවා එ දැනෙන තාක්හල් ඔබට බවරාගන්නුසේ ඒ විදිියයටටම තියනවා තින් බවරාගනස නැති ඔබෙහිතන ටන පැවත්මට ආසාාවක්න දැන් කරන්නන ඳදමේ දේවල්රනවා කියල ම ඔබට පුංචේ ප උපමා ගාතාවක් කියන්න උපචාලා කියලා රහත්තරණින් වහන්ේ නවක් ගෙතේර ගාතාවක සදහන් වෙනවා උනාන්සේ පැහැදිලි කරනවා සබ්බෝ ආදිය තෝලෝකෝ සබ්බෝ ලෝකෝ පදූපමෝ සබ්බෝ පද්ජලි තෝලෝකෝ සබ්බෝ ලෝකෝ ිත කියලා සබ්බෝ ආධිපතහෝ ලෝකෝ මේ මුළල ලෝකයම ගිනිගෙන දැවෙනවා කියවා. ඒවගේ සබ්බෝ ලෝකෝ පදූපම මුල් ලෝකෙම ගිනිගෙන දැවිල දුදාානයයි කියනවා සබබෝ පච්චලිත ලෝක මුළ ලෝකෙම දැවිල දිලසනවායි කියනවා ගිින්දරට ඒවගේ සබ්බෝ ලෝකෝ පකපිටතු මුල් ලෝකයම සැලමින් පවතිනවායි කියනවා හිතල බලන්න මේ බවරාග පැවැත්මර තින කැමත් හිතින් ඉවත් කරපු ගෙනෙ චිත සන්තානය හිතේ ස්වරූපය මේ වගේ චිත සුරුපය දොබ රත් තියෙන්නේ පැවැත්ම ගැන මෙචර ක කිරීමක් ඔබරත්තියන්නේ හිතල බලන් කල කිරීම කියන්නේ නිවන් මගේ අතුර. එතකොට මේ මොහොතේ ජීවිතයටඒවගේම පැවැත්මට පැහැදිලි කල කිරිීමක් පැැදි අවබෝධෙන් කල කිරියාමක් නැලියම තමන්තු ඇත්තටම වගේවෙෙන් වනේ මවා ගනුවෙන තාක්කල් උත්සාහන් රර්ථකයි එතකොට මෙ මේ ලෝකය ගැන පැහැදිලිව ඇයි මේ ලෝකය ගිනිගෙන දැබෙනවා කියලා කියන්නේ ලෝකය දෙයක්කර ගතු තැන ලෝකෙට ආසකරපු තැන මේ පැවැත් මේ රැල්ලට අහු වෙලාගේ තැන දෙයක්කර ගත්තු තැන ලෝකේතුරල බැසගෙන ලැගගෙන යන්න හිතන තැන ලෝක මගේ යුත්තුකම වගකීම පුතා දරවා අරයා මෙ යුත් මේ කරන්න අර කරන්නන කෙන හැගම් බලද්දි එකක පැවත් දදිාබලද ෝකට පෝග්‍රම් වෙලායන වනි සුදතිහා ලද්ද ම මෑණන් වස භක්ෂුණින් වහසට දැනෙන්නේ. ඒ රහතන් වහසට දැනෙන්නේ. සබබෝහෝ ආදිිපොත්තහ ලෝකෝ කියලා මුොලි ලෝකෙම ගිනිි කියෙනවා ගිනි කෙන දැවෙන අයි කියලා. සබෝ ෝකෝ පදහපම ල්ෝකම ගිනි ගැ දුන්දානවා කියලා මේ පැත් ැන තක්වෙද ගිනි ජලාාවක් වනන්සට මතක් වෙන්නේ. ඒවාගේම සබෝ පද්ජලිත් ලෝකෝ ගිනිගන දේශනවයි කියවා ඇැවිල්ලා ලෝකය ගැන පැත්ම ගැන ඒවගේ ඒසාහ කල කිරීම මේක කියෙක් උපමක්ම දේශනා කරන්නේ එන්න පැහැදිලිීමේ දස් පියාකරේ මොකද කියන වචන සාරය කියලා එක මොකදක මට හරි පැහදිලි අබෝධ කරන තම ත්සා උත්කව වන්න න එම ති තාක් කල්. කිය එක ධර්මයක්වත් තමයිට හරියට වැටහෙෙනනතුව යන්න පටන්ගන්නවා. පැහැදිලයාකාර කල කිරීමක් පැවැත්ම ගැන එක මොහොතක්වත් අපායින්නක් මැතිසි අපායි දුක පිළිකුල් කරන්න යම් සේද ඒයාකාරම් මේ මොහොත ගැත් මේ පැවැත්ම ගැත් පිළිකුලක් එපාවීමක් අත හැරි දැමීමක් මේක නික්මීමට කැමැත්තක් ඇති වෙන තා කල් කොච්චර ගිහිගැරරි දලා දැගල්ලුවත් ම භාවනා කරනවා ආරක කරනු දවසර මෙචරක් කරනවා මෙචර කරනවා කියලා. ලසියෙන් ඔබට බෑ දෙහන්න සුවයකත් හරියාආකාරෝූපදවා ගන්න කොටිම් මං අත්දැකීමින්හියන්නේ සම්මතිය වශයෙන් ලබන්න පුළුවන් අභිඥ්ඥාදී ශක්තියන් තියෙනවා ඒ වගේ දේවල් තිබ්බ කෙනෙක් බාහිද වැදස්සේ එකුතු රට පසේ ස්වාමිනසේ දමක් වුණත් ඒ ශක්තින් භාවිතා කරගන්න පණ නැති එක ඇති වන්න ති බොහොම අමාරුවෙන් එකක උපදවාගන්න වෙන අවස්ථාවටකු ඇරගේ හිත පත්ව වෙනවා. එක එකන ඉච්චර නික බාන කර පැවිද්දේ දල්ලා වෙනවාහිට වැඩ ති යදදාගත්තක් කියල එහම කෙනෙක්ට එෙම වෙනවාන ගිහිෙ ද බාවනා කරන්න හදන ඔබගෙනන කවරතා ඔබකට කිරාවට එන්නවෙන්නන්නේග කාය මහන්සිය හින්ද එකතම ඇත්ත කතාව මේ ජවය හිත ඇති වන්න නේ ස දේශන කරනවා මේ කින් දුක්කරා කියන සූත්‍රේ සාරිපුතු මහරතනස දේශන කරනවා කිංච අවසු ඉමස්මින් ධමවිනේ දුක්කරා කියලා ඇවැත් මේ ධර්මවින දුෂ්කරමදේමොකද කියලා බුදුසදක්සාරි පුතු මරහතනස දේශ කරනවා පබජ්ජකෝ අවසු ඉමස්මින් දමවවිනේ ද දුක්කරා කියලා මේ පැවිදිවීමයි ගිහිගේ අතහර දැීමයි ඇවැත්නි මේ ලෝකේ තියන මේ සාසනේ තියනෙන දුෂ්කරමදේ කියලා ඒ පේ හන් පැවි ච්චනක්‍රතින දුෂකරමදේ ොක්ද කියලා. පැවිදි චකන තින දුස්කරමද දේශන කරනවා. පැවිද හිතාලොවා ගැන වාසය කිරීම කියලා. පැවිේ පැවිදල හිතාලගෙන වාසකරන එක දුස්කරයි කියන්න. නැේ අන යම්කන පැවිික් අලගෙන වවාස කරන නක නටති දුෂකරමදේ ොක්ද කියලලා ඇදිලි කරනවා. පැවි තාාගෙන වාසකරන න තින දුෂකරමදේ තමයි පැවිද්ධෙන් සතුරුුවනය එක කියලා. පැවිද්දගගේ සතුට වෙනස්. සතුව නේ හ හිද වේ දීල වැඩ අඩුකම හින්ද සැනසිීම හින්ද ්‍රෘප්ති මත් බාවය හින්ද හද කලාව හිද එවක් ලෝකින් ං ක් ච ති හිද මාන සිග සහනය හින්ද රූප ශබ්ද ගඳදරස පා හින්ද නෙමේ අන්නේ වගේ ඉලගට ද කිය ත් පවිද ෙන් සතුව නෙක් ති රම මයි හරියටට තිිගට බ ාාවන කරනක කියන්න. මනා කර න ති බුද ොක්ද කියලා සාරිපු මහණනසසි උත්තර දෙදෙනවා හාවනා කරන කන ඇැවැත්නී හයට භහනා කරනවා නම් අමාරුම දෙයක් නෑ ය නොබෝ කාලයකීම සියරු කලෙසුන් නසල අරහත්වය සාක්ෂ කරනයි කියනවා ඉතිං මේ ධර්මය සන්දිිට්ටිකයි එදා වගේ අදත් අද වගේම හෙටත් එකකාරෙන්ම ගලා බහිනවා එක කාරෙම විපා කර දෙෙනවා එක කාරම ප්‍රතිඵල ලබල දෙනවා ඉතින් ධර්ම රදන්නේ ගුණවලට ශ්‍රද්ධාව හිතේ දරාගෙන මං මේ විදියට මේ ධර්මය තුල්ළල හික්මෙනනවා කියලා තන් බොහම බලවත් ලෙස අධිෂ්ඨාන පිහිටවාගන්න මේ බවරාග පැවැත්මට තින කැත්ත. ොම දැන් මේටි ඉවර කරලා මේවා කරනවා අරකඉර කරලා මේක කරනවා ඔක්කොම බවරාගය බවරාගේ කියන්නේකයි? හැබයි අ බුදුරට දේශනාකර හිසගිනිගත්තෙක් හගන්න නිවාගන්න යම්ේද වගද නිවාගන්න කිය බට කොචරකවට වැඩ න එක ුදු හමුදුරු දේශනාව දශන කරත්වත් ගිහිාව ආමන්ත්‍රය කරන්නේ කොචර ගහිටියත් මහමන කියල කියන්නේ. තවසක් කහනව කෙනෙක් බදදු හමුදුරන්ගේ වාමී යයිම ික්ෂන හසරට ික්‍ෂ නතින්න ගහි පසු පසක කොට වඩයින්නවා වහන්ේ මහනනි කියලන ආමන්ත්‍රනය කරන්න කිය ඇයි කියල හනහම කරන්නේ රන්සේ කියන මට එගුලන් වැඩක් නැහ කියල ගො ගොල මං කිය ද කරන්නේ මං කිය දේ කරන්නේ මංවන මං කියන ද වි හරිතතු ශවාස කරන්න මේ පැදුවිච්චි පිරිස එකයිම මහන් කියල දේන පටන් ගැන්න කියලා. බුදුරන්නසට පවයකත ේරුන් හිලා තිබ උට කියල වැඩන්න නෑ හෙල. ඉතිං ඒහින තමයි මහනිනි කියලා දේශනාවක ආමාන්ත්‍රණය සිද්ධ කරන්නේ. එතකොට හත්තුවෙන් යනුසේ ධර්මය තමයි අවි්‍යානුසය නොදන්නකම. මෙතියු සේදධර්මය මිචතුරාර්ය සතතිය නොදන්න කමට කියන අවිද්‍යාව කියලා මේ රහත් වෙලා මේ ජීවි දුක පර්ෂණනොකර ජීපත්වවෙන්න පුළුවන් පිරිණනිවන් පාල සිලු දුකින් අත විිදන්න පුළුවන් පැවැත්මම් සඳහට නැති කරලා දාන්න පුළුවන් මෙට මේක තමයි සියලු දුගේ නිරෝධදේ නැතිවීම කියලා නොදන්නකම අවිද්‍යාව නිතර නිතර හිත පැරන ගෙනවා මේ බව පත්‍යක්ෂ වෙලාන හතුවෙලා පිමියන් පන පුලුවන් මේකයි මංකල යුත්ත අනිවාාරෙන්ම කියලා. ැඩී ජ්‍යාවයක් වීියයක් විදියට හිත පැළපාදියන් වෙලා නෑ. අ අභිද්‍යාාවනසේ. එකආයිහිද ආය අය ලෝකයේ ගාහනය සිතුලයි පහල වවා ම යතු මරල වර නියේ වගකීම කරලිවරෙන්ු අරගොල්ල පවම ොල පව අආරමේ හිතෙනවා එක් කොමටතික් සන්සාර්ත ටිකම කරලම ල. තරම නිකම් බන කියලා වෙලාන්නෑ. ධර්මය කියන්නම හිතේ අතහැරයාම මේ අන්තිමට තමන්ගේ පංචස්කන්දේ රූප වේදන සඥා සංකර වීා අතැහරලා ලබන්න වන නිවනැට ඒ අතහැරගන්න කලින් ගෙවල යතු ම ගිමි අතරන්න පුළොන්කම තියන පෙ ඒඩි කතාර නැතුවයි එතින හ තියන පංචස්කන්දය ොහොම තර ගන්න යම් කි ක්ුන ාවය කර නිව හ ර අදක් නැගල දන්න ඇ ඒ අකට සවාධන වෙලාවේ තබන්ට පැහැදිලිවම යතුකන් වගේ මනමන සියල්ල හිතන් අතහරල නොහොතකටහරිේ මොහොකර අතහැරලා ගිහිල්ල හිට හිස්බවකට විපසන සවාමාධික පත්වෙන්නේ ඒටි අතහැරන දාන්න තාක්කල් පංචස්කන්ද අතහැරගන්න බැ කෙනෙක්ට. ඒේවාගේම දුක හේතුු මේ පචස්කන්ද ම මගේ කියලා ගන්නෙක් ෝක ම මගේ කියෙලා ගන්නෙක. කුසල කුසල කරම ම කරනවා මගේ කියලා ගන්නෙක්. ෙන් බාහිර ෝක ගැන්න තියෙන දහස. මේක දෙයක් කරලලා ගැනීම මට පේනවා මට හෙනවා අධදි වශයෙන් හිතීම. ස්සේ හබග යම මෙන්න මේකයි දුකේ හේතුව එකක දුක්ක සමුදය කියලා නොදන්නකම මේ හේතුවේ නැවත නැතත් හිත ම ගෙලවා නිමක්න බැස ගන්නවා. ඒවගේබේ හිතයි කය කිය නනි දෙකම. සල සම්පූර්ණයම මහාදුකක් මහාදුකට හේතුවක්කයේ එක මොහොතකවත් පරමාණුවක තරන්වත් සුළු ප්‍රමාණයක් වත්මි ශරීරයේ පැවතිීම ඒ කාන්තෙම නොදුසුවිී කියලා යම් කෙනෙක්ට අදහසක් නැතිකමමයි දු මේකමයි දුක කියලා ඒගේම දුකට හේතුව කියලා මේ ඒවම හිතේ අංජුමාත්‍රයෙක්වත් බල් ද්‍රේනුවක තරන්ත් පැවැත් මක්තියෙනවානම් මේකමයි දු මේකම දුකට හේතුව කෙල නොදන්නකම අන්න එක අවිිද්‍යාව හිතෙද්ද යවක් කයදයක් කළ ගැනද්දි මෙතැනම මේ අතහැරල දාන්න න කියල මේකම මුලාවක් තමයි දුක කියලා තමන්ට පනෝගන්න බැරිකම කය ගැන අභිනඳනය වෙද්දි සිතුවිලි අිනන්දනය වෙද්දි මට හිතනවා කල හිතෙද්දි මේකමයි දුක කියලා තමන්ට දකින්න බැරිකම මෙ අවිග්‍යානු සය ඒවගේම මෙන මේ දුක කෙලවර කරන මාර්ග වෙච්ච මෙ මේ සියල්ල මම අතහැරය අතහැර දා යායුතුවයි කියලා. මේ සියල් අතහරිමින් කාමන තියෙන කැමැත්ත දුරු කරමින්. නිවන් මගේ මම පුහුණු කළ යුතුයි. සියල්ලෙන් නියුණු හිතක් ම විසින් ගොඩනගා ගතය යුතුයි. මෙ තුළ මේ වගේ පුහුණුව බලවත් කළ යුතුයි කියලා නොදන්නකම. තුකාන් වගකම් හැමදේකටම වඩ මට වටින්නේ බුදුරණන්ස කියපු දෙයි ස සරඥන් වහන්සේ මේ විශ්වේ යම්තාක් අතීත අනාගතද වර්තමානයක්ද තියෙනවාන සිියල්ල ය ඕනම කෙනෙක් හනලාද දකිනල්ලද දැනගන්නලද හිතනලද මනසින් සම්මර්ෂණය කරනලද යම්තාක්යක්තින සිියල්ල තාගතනස දන්නාසයක දක්නාසයක අන්න ඒහි උතාගත වහසේ කියනවාන ට මේකයි කළියුත්තේ කියලා එච්චරමතමයිමට. නත්තිමේ සරණං අ්ඥන් බුද්දධහෝ සරණනංවරන් කියල අපි හික් මෙන්න ුවනේ මට වෙලසරණක් නන්නෑ බුදු හසගේ සරණ මිසක කියලා ඉතින් මෙන මේ අවිද්‍යාවගෙන කතා කරද්දි වෙ ලෝකයම අවිද්‍යාාවෙන් වැහිලගිහිල්ල තියෙනවා එබගේම දරුණු ඔබ හිතල බලන්න මෙලොවක යම් තාක් අතිශයෙන් භියවිය යුතු ඒවගේ මේ ලෝකේ අතිශයෙන් අතිශයෙන්ම දරුණු යම්තාක් ධර්මයක් තියරෙන නං අවිද්‍යාව තරන් විශාල වෙනත් ධර්මයක් නැති බවයි මගේ අවබෝධය. මේ ලෝකේ අතිශයෙන්ම භියවියුතු අතිශ්‍යයෙන් තිශයෙන්ම දරුණු යම් ධර්මයක් තියෙන හනම් අවිද්‍යාව තමයි ඒ උපරිමදේ ගෙන දෙයක් නමේ. මේක බොහොම ගැබුරු කියමනක් හොඳර තේරුම් ගන්න බලන්න මේ ලෝකේ යම්තාක් භ්‍යවියතු අතියෙන් අතිශයෙන්ම දරුණු යමතක් ධර්මතාවයක් තියවන ය අවිද්‍යාවමයි. මොකද මේ අවිද්‍යාව හින්දමයි ොදන හින්දම තු මක මකර න ක කියෙල හදැන්නේ. අද්‍යාව හින්දමයි ේ ඉරල ර ක හදන අවිද්‍යාව හිදමයි පෙන් ග ව වෙලා කරන්න කල හින්න හදන්න. අද්‍යාව හදම ේ දව ම හනකට පොත් කල්ල රල කරන්න න කියල හිතන්නේ. අවිද්‍යාව හින්දමයි. මෙතන මේටික දැන් හිතල පසේවං දර්ුවන් සිකාය කරන්න කියෙ හිතන්නේ. අවිද්‍යාව හින්දමයි ේදේවල්ට නොකරේ කරන්න බෑ කියල හිතන්නේ අවිද්‍යාව හින්දමයි මට භාව කරගන්න බැරිවේ දැන්ගේ හිදම අදව සිද කරන කෙ හිතන්නේ. මෙතන මට එක්තර පුද්ගලයක් දවසක්කව ස්වාමිනවසට ඇත්තටම. කෝම මක්තියව බද බාවනා කරගන්න ොම බලවතුව මනවරත්ව බල්වත්ල ිට ුණනාවක්තියනවා හැයිට භබනා කරගන්න බෑ කියලලා බවාවනා කරන ගම නගින සිත්ත වෙනවා එප වෙනවා එකනේ එඉන්න බෑ වාඩිුවල එක දිකට මරට කලින් හිමිදලතිවන හැබ දැහම ඉද නෑන කියලා කියවා. ඒකට මම දකින ප්‍රධහනම හේතුව තමයි තමන්ගේ හිතේ බාහිරු දෙවල් වැඩ කරනවා ඒවගේම තමට ලෝකත සංගුත විච මාන්සිකත්වැකේ වෙලාවෙ තියන්නේ. ලකඇත එකක හිත සංයුක්තයි දැන් සමහර කලාවටහැන සාලක බුදුමඇදුරක භාවනා කරනවාන දැන් අනිත් අය යනවා එනවා මෙගොල්ලො ඉන්නවා ක මකොල් අනිත් අයි ඉන්නවා කියන මානසිකත්ත්වම භාවනාවට බාධාවක් කොයිේදගලො කතා කරයිදදන්නන්නේ මුණනා හිතයිත් දන්න තැම නොහිතුනත් හිත ඇතුක කැකෑරෙන්වා අන්න හි සමාධවත් නොවෙන්න කොල්වා ති වඩාහොඳදයි භාවනකරදදි එකක කාබරරික දුවර හොඳද වහගන්න අරුවත් කතා කරන්න පෙල බෝඩ කරගහල එෝ වෙන කාබර එකට යන්න තව පුළුවන් භාවනා කරද්දි ඕකහැනමේ අධ්‍යත්මික පැත්ත කතා කරද්දදි දක්න උපදෙස් තමයි හොඳයි භාාවන කර වෙන දතු ක්තියගන්න භාාවන කරට කය හර ත තුරසල්ලක්ද රෝග බාාව කරන්න ඒ වගට වෙනම කපුලුවන්න වෙනම ස්ථාන වෙනම කාබරයක් තියාගන්න භාවනා කරන්න හේතුවෙන්න තුව ඉන්න ඊල්ලඟට වෙනමම පොඩක්ලල් මදගවෙල මොකරල විල් භහනට වාඩි වෙන්න මානසිකත්ව වෙනස්කරගෙන භාවනාවට වාඩි වෙන්න අනෙතකට බොහෝ දේවල් විසදන්නන පටන්ගන්නවා ඉතින් අනේ විර සිදකට තමන්ට ඉහෙලා ජවයක් ඇතිකරගන්න පුළුවන් කොච්චර භාවනාව පාවල නැගකිටින හිතුනත් එට පස සක්මන කට යොමු වෙන්න පුළුවන් හිලාගෙට එදනදා ජීවිතේ කොච්චර භාවනාව දියුණු කරන්න හිටද අපහසු තාවකට ලසු ප අපස තාල්ල උට වල්ට ලක් වුණනාත් මේ දේවල් පහසුතාවල සබභව ට වඩ ම ො මී යුක්තු මගේ නිවන් මගේ සම්පාධනය කරග යුතුයි. බුදුරන් ස අවසාන මහොතබව මගේ ශසුනස මට දශ කරේ අප මාදයන සම්පාදේතහ කියලා කියලා මතක් කරන ප්‍රමාධීව සම්පාධනය කරගන්න තමන්ගේ නිවන් මගේ කියලා දේශනා කරේ කියලා මතක් කරගෙන ඉතින් මේ පුහුණු වීම යොදන්නයි අආශවෙනකෝ මහරි අඩා වැලබි ලපි හරිකමන්නෑ පුහුණු ඉවර කරගන්න ඕනි මෙස් සියලු. සංස්කාරයන්ගේ සංසිදිහෙම හිතට උද්ගත කරගන්න ඕනේ කියලා හෙක්මන්නයි අවශවෙන්නේඒවලාේ ගෙදරයෙ පස්සු කියන්න පුළුවන් අරම කියන පුළ මෙහම කියන පුළුවන් මනාාවෙන්ද එගුලන්ටක්ස සිද වන ලබට ටන ගොට ක් සින ලොකසල් කර ගත්තුවාාවේ මොනා කරන්න දොගොල්ලො. බලගින් නවත්තන්න නවත්තන්න බෑ ලෝක අනවිතර ගහෙන යනවා තමන් දක්ෂවෙන්නින් පැළගන්න. තමන් ජාමිබේරගන්න ඕන. තන් තමනත් හවලායන අනිතයිත් අහුවෙලාවා උන්ගේ කලන්ගේ මෝඩ අනුකම්පාවවතන්තිමට තමන්ටම පරහට හිටවා ති මේේ පහදට තේරු රගෙන මෙවිදිට ලෝකේවැඩද කටුතු කරන්න බදක්ෂ ව. මමුළු ලෝකෙම අවිද්‍යාවෙන් බැහිලගහි අවිද්‍යාගන අන්දකාර තියෙන්නේ ලෝකේ සත්්‍යයක ලාරගෙන අරදේ කියලාරග ේදක කලරග යුතුකම ක ලාර ගක ම රගෙන ක සමමු ය කියලාගෙන අද්‍යාපන ලාරගෙන රක් ා ක කියලාග. සම් පූර්නෙන් හලිහිලා තියෙන්නේ මන් නැවත නැවතත් මහක් කරනවා මර පරන උපම කියැනෙ ඔබරි ඔපේ වීරිය වැඩිබීම පිණිස ගෙහි කාලේ මට මම පැවිදේදේ මට ඔොලෙවුස් කරන්න අවරුදු හැයි මාස හයයි තිබ්බේ දහය වවසරේ එකොලාහ වසරට පස්වෙල. අවුරද්දක් විතර පාසල්යන්න නතුව පැවිදව නොනැකිල ගෙර නැවතුන්නේේ. මං ඒවෙලා වෙට හිතුවේ. දුරනන්ේ කිව්බේ නිවන් දකින්නනං. බංකල යුත්තේ නිවන්දකින එකනං. එක මාස හයක්වත් මම බොරුට වෙෙහෙසනක අමලගේ සල්්‍ය අපරදි කලාසස්ගේ අවුරුදු දයාක කොල් හත්තිස. ඉස්කෝලිකයා ඒගැගත් පො පැනල වියද එක්වම මනටස පප සිතු විල්ලක් විතරයි ඒත් ම අතහරිනවා අනාගත දස අහරන මො ේද මට ක්ද්‍යාි ැති ුත් ද අතරන මට තියන මේ ොහත විතරයි මේ ොහද ජීවත් වන ට. හයහරිමන් දුක්විදිනන්නේ මොකද කියලා දුක් විදින්න ඔන්නෑ පැවිදිියන්නා ඒ තම නියම් ප්‍රඥාදකම කියන්නේ යමක් දුකයි කියලා දන්නව නම් ආයමේ මාස හයකට පස්සේ මම ඉවර කරන්නම් කියන කතා බයිලා බොරු කතා එක එක අවිද්‍යාවමයි එක හරි අවබෝධ වවනුකමමයි එක සේ දේශනා කරනවා වෙන මේ කාම්රාග පටිග මාන දිට්ටි විජිකකිච්චා බවරාග එවගේම අභද්‍යා කියන මෙන මේ අනුසේ කැන පජහන්තෝ බිරමති නවපාධියන්තෝ කෙල හික් මෙන්න කියලා මම අවිද්‍යාව විනාස කරනවා දුර කරනවා කැලා හික්මෙන්න්න කියනවා මේ අවිද්‍යාව ම පිළිකුල් කරනවා මේ මෝඩකම බව රදිීමේ ආසාව ම පිළිකුල් කරනවා කල්ලකිරේෙනවා කියෙලා හික්මෙන්න්නයි කියනවා නුපාදියන්තු මේ සියලු ආසාවල් මම ග්‍රහණය කරගන්න නැතුව. ග්‍රහ ොරගනම ්‍රහණවම් දුර කරමින් වාසය කරනවා කැලාලහික් වන්න කියනවා මේටි තේරුණු පලි තන්න මටම අවබෝධනා කියලා අවබෝධනානම් බට දැම් පුලොන් වෙනවා සියල්ල අත හැරල ප්‍රචපිදාවට බහින්න එහෙම බැයි කියන්නේ අවබෝධ වෙලා නෑ නිකම් බොරුවට හිටින් හිතාගැෙනන්නවා. ොබේ ඔබේ ධර්ම අවබෝධ මයින්න පුළුවන් අත හැරමේ ශක්තිේ වෙන දෙන්නමේ එහිද නාව හක්ම මෙන මේ අනුසේතර මුල ම හිට නිදහස් කරම ද නිදහස් කරමින් වසය කරනවා කියලා අන්න ම හෙම බැරි වුණොත්. ඔබට හැම කාරයහිෙම. කට පත්ව ව ප ඩ පත්ව සාහර ගමන නිමක්න වෙන සිද්ධ වෙන්වා. ෙම කියන වක් අනසේදධරමෙන් සදහටම විනාසක කරමින්. මේ ජීවිතෙම ඉහල ග ප ප්‍රතිවේදර බ සිර නාටම ධර්ම ්‍රග න කුසලාලනි ංසේන කන් ෙම හේතු නිශ්‍රවේා කියල ං ආ ංක්ෂණය ක නොබ සිරු නාටම නිවන් ස මත් පත්වේවා.